ලෝකේ කොයි දරුවෙකුටත් තමන්ගේ ජීවිතේ වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා. ඇය ත්‍රිකලාධරණී, ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේමයි ඇය සමාජයට ගොඩක් පණිවිඩ ලබා දෙන තැනැත්තියක්. ඉතින් ඇයට මේ ගමන එන්න හයියක් වුණු ඇයගේ ආදරණීය තාත්තා පහුගියදා උතුම් පැවිදි දිවියට එළඹුණා. ඒ ගැන ආදරණීය දියණිය විදියට ත්‍රිකලාධරණී තමන්ගේ මුහුණු පොතට මේ වගේ සටහනක් එක් කරලා තිබුණා. අනේ මගේ තාත්තේ, කියා දෙන්නකෝ මටත් ආදරය කරන හැමදේම හිනා වෙලා අත්හරින හැටි. අනේ තව එකම එක පාරක් තාත්තේ කියලා බදාගෙන නළලට හාතුවක් ගන්න තිබුණා නම්. දැන් බෑනේ ඉතින් ඔයා පාල්ලන්න, ඒව අකපයිනේ අපිට. තාත්තා කියන්නේම ඉතින් සංසාරය. මගේ ජීවිතේ පළවෙනි ආදරවන්තයා, පළවෙනි ගුරුතුමා, මගේ හොඳම යාළුවා, ආරක්ෂකයා, මගේ ජීවිතයේ දක්ෂම පිරිමියත් ඔයා. මේ ඔළුව කාට හරි නැමුණා නම් ඒ ඔයා ළඟ විතරමයි. මේ ඇස් වලින් කඳුලක් වටන්න පුළුවන් උනේත් ඔයාට විතරමයි. දවසක මාත් එනවා ඔයා ළඟටම. ඉස්සර වගේ බැරි වුණත් යමු නිවන් වගේ අපි එකට. අවුරුදු 20ක්ම ඔය අද්දකින් හම්බ කරලා මට කන්න බොන්න දීලා අඩුවක් පාඩුවක් නොකර ඇහැක් වගේ පරිස්සම් කරගෙන මාව හැදුව වැඩුව පිනම ඇති මගේ තාත්තේ ඔයා හොයන නිවන සැනසීම කල් නොයවාම ලබා ගන්නට. දහසක් බුදුවරු ලෝට ජනිත වුණ මේ වෙසක් දවසේ මගේ එකම ප්‍රාර්ථනාව, මගේ තාත්තා බුදු වේවා.